අයිබෝන් ඔගොල් හැමෝටම මගේ මේ චැනල් එකෙන් මම විවිධාකාරයේ ඔගොලන්ට වැදගත් වෙන කරුණු ලංකාවේ දේශපාලන පිළිබඳව ලෝකයේ වීසා පිළිබඳව රටවල් තත්ත්වය පිළිබඳව වීඩියෝ ගේනවා. අද සුගන්ත ගලෝක් චැනල් එකෙන් ගේන්නේ ඔයාලට මෙතෙක් ලංකාවේ කවුරුවත් කතාබහට ලක් නොකරන නමුත් මුළු ලෝකයම මේ වෙනකොට දැඩි ලෙස බය වෙලා ඉන්න ගොඩක් කතාබහට ලක් කරන වැදගත්ම වැදගත් කාරණාවක් ගැන. ඒ තමයි ලෝකයට ඉතා නුදුරු අනාගතයේදී සිදුවෙන්න තියෙන ඉඩ තියෙන සිදුවිය හැකි කියලා හිතෙන භයානකම භයානක ස්වභාවික විපතක් ගැන. ස්වභාවික විපත් ගැන ඔයගොල්ලෝ දන්න ගොඩක්. ඒ කියන්නේ සුනාමියක් ලංකාවට ආවා, ගම් වතුර දැන් මේ ඩුබායි වලට ලොකු ගම් වතුරක් ගැලුවා නේද? ඊට පස්සේ ඒ වගේ දේශගුණික විපර්යාස හිතන්න බැරි දේවල් සිදුවීම් පවතින ලෝකේ ඕන කාලෙක. ඊගොඩ භූමිකම්පා, ගිනි කඳු පිපිරීම් නේද? ඕන තරම් ස්වභාවික විපත් වෙනවා. එතකොට ස්වභාවික විපතක් කියලා කියන්නේ කල් වේලා ඇතුව දන්නල එන එකක් නෙවෙයි, හිටි ඇටි එන දෙයක්. කෙනෙකුට කියන්න බෑ හරියටම මේ දවස්වල එනවා කියලා. නමුත් බොහෝ දුරටම කියන්නේ අනුමාන වශයෙන් වැඩි අවදානමක් තියෙන ස්වභාවික උපතක් තියෙනවා ලෝකයේම මේ වෙනකොට ලහි ලහියේ බලාපොරොත්තු සිටින එහෙම දෙයක් වුණොත් ඊළඟට අපි මොකද කරන්නේ කියන දැඩි සූදානමකින් ඉන්න සිදුවෙලා තිබෙන භයානක ස්වභාවික උපතක් තියෙනවා. ඒක ගැන ලංකාවේ කවුරුවත් කතා වෙනව මම දැක්කේ නැහැ. ඒ නිසා මම කල්පනා කරා මේක ලංකාවේ අයට දැනුම් දී යුතුයි. ඒක ඉතාම වැදගත් දෙයක් නිසා ලංකාවේ ආර්ථිකයටත් බරපතල බලපෑමක් සිදු වෙනවා මේ ස්වභාවික විපත සිද්ධ වුණොත්. මේ විපත සිදු වෙන નિયમિતව තියෙන්නේ ඉතාලිය. ලංකාවේ හැමෝම හීනමවන රට තමයි ඉතාලිය. මේ ස්වභාවික විපත සිදුවීමට નિયમિતව තිබෙන්නේ ඉතාලිය. ඒ තමයි ලෝකේ භයානකම ගිනි කඳු පිපිරීම ඉතාලියේ සිදුවීමට નિયમિતව තිබෙනවා. ඒකේ දිනවක් වානු විතරයි හිතාගන්න බැරි. නමුත් දැන් ඒකට ඒක සිදුවියේ කාලය ලඟ වෙලා කියලා දැනෙන දේවල් බොහොමයක් සිදුවීම් පවතිනවා. විශේෂයෙන්ම කියනවා නම් මේ වීඩියෝ එක කරන්නේ මම අප්‍රේල් මාසයේ 22 වෙනිදා 2024 ඊයේ අප්‍රේල් මාසයේ 21 වෙනිදා තමයි භයානකම අනතුර මේකට ආවේ. ඉතින් ඊයේ ඒක සිදුවීමත් එක්කලා මම කල්පනා කරා දැන් ලෝකෙම මේ වෙන කතා වෙනවා, ලංකාවේ මන් දන්නේ නැහැ කවුරුත් කතා වුණාද කියලා. ඉතින් ඒ නිසා අද ඔයාලට මම ඒක කියලා දෙන්නම්. මේ අනතුර ගැන දැනුවත්ව සිටීම නොදැන සිටීමට වඩා ඉතාම සුදුසු බව තමයි මේ වෙනකොට NASA ආයතනය ඇතුළු මුළු ලෝකෙම කතා බහට ලක් වෙන්නේ. ඒ නිසා තමයි ලෝකෙ පුරාම මේක හැමෝටම දැනුම් දී යුතුයි කියන මතයට ඇවිල්ලා තියෙන්නේ. මේ කතාව මම පටන් ගන්නම් මේ විදිහට. ඒ තමයි ලෝකයේ ගිනි කඳු කලාපවල තියෙනවක් වර්ග දෙකක් ප්‍රධාන වශයෙන්. එකක් තමයි සුපර් වුල්කාන් කලාප කියන එක. අනිත් එක තමයි සාමාන්‍යයෙන් අපි ඔය දකින නිතරම අර ඉතාලියේ එට්නා ගිනි කඳ, ස්ට්‍රොම්බොලි ගිනි කඳ, ඊට පස්සේ ඔය අයිස්ලන්තේ ගිනි කඳු ගැන මම වීඩියෝකුත් කරා ළඟදී. ඒ වගේ ඒ ගිනි කඳු. එතකොට ඉන්දුනීසියාවේ ගිනි කඳු තියෙනවා, ලෝකෙ ගොඩක් රටවල ගිනි කඳු තියෙනවා, ඇමරිකාවේ තියෙනවා. නමුත් ඒ ගිනි කඳු නිතරම පුපුරනවා. ඒ ගිනි කඳු වෙනයි. නමුත් මේ මම කියන මේ සුපර් වුල්කාන් කියන ගිනි කඳු කලාප වෙනයි. සුපර් වුල්කාන එකක් කියන්නේ ඉතාම කලාතුරකින්, ඒ කියන්නේ අවුරුදු ලක්ෂ ගානකට වරක්, සමහරට අවුරුදු දහස් ගානකට වරක් එකවරක් පමණක් පිපුරන්න පුළුවන් ආකාරයේ ඉතාම දුර්ලභ ගණයේ ගිනි කඳු. ඒ කියන්නේ ඒවයි පුපුරන ධාරිතාව තහසුයිෂ විශාලයි. සාමාන්‍යයෙන් ගිනි කන්දක් පුපුරනට වඩා මහ විශාල භයානක විදිහේ පිපිරීම තමයි මේ සුපර් වුල්කාන් පිපිරීම කියලා කියන්නේ. ගිනි කඳු පිපිරීමේදී ඇතිවෙන තෙරපීම ගණනය කරන ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ වේයි කියලා, VEI කියලා. වේයි කියන්නේ වුල්කානෝ එක්ස්ප්ලොසිවිටි ඉන්ඩෙක්ස් කියන එක. එතකොට මේකේ අංක 8 තමයි ඉහළ මගේ. වේ 1 2 3 4 කියලා 8 දක්වා යනවා. එතන වේ අංක 8 පිපිරීමක් මෙතෙක් ලෝකේ සිදු වෙලා තියෙන්නේ මීට අවුරුදු 39000කට කලින්. 39000කින් ලොකු කාලයක් වුණා. දැන් සැනසුම් සුමක් කට්ටි කියලා අපලා 39000කට කලින් වුණා නම් දැන් වෙන්න පුළුවන් කමක් නැහැ කියලා. නමුත් වේ 8 පිපිරීමක් සිද්ධ නොවුනට, දැන් මම කියන වේ 8 පිපිරීමක් කියන්නේ මොකද්ද කියන එක, වේ 7 පිපිරීමක් ලෝකෙ සිද්ධ වුණා. ඒ වේ 7 පිපිරීම ගැනත් මම කියන්නම්. ඒකේ සිදුවෙච්ච දේ
තා භයානක ප්‍රතිඵල ලෝකයට ගෙනාව ඒ වෙයි හතේ පිපිරීමේදී. ඉතින් වෙයි අටේ පිපිරීමක් තමයි දැන් මේ ඉතාලිය බලාපොරොත්තු වෙන්නේ. මේ වෙයි පිපිරීම් ගණනය කරන්නේ ගිනිකන්දක් පිපිරීමේදී ඉහළට එසවී විසිරෙන ඝන කිලෝමීටර් ප්‍රමාණය අනුව, ඝන මීටර් හෝ ඝන කිලෝමීටර්. ඝන කිලෝමීටරයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හරි හතරස් පෙට්ටියක් කිලෝමීටරයක ප්‍රමාණයේ පෙට්ටියක්. හැම ධාරයකම කිලෝමීටරයක් තියෙන ඝනකයකට තමයි ඝන කිලෝමීටරයක් කියලා කියන්නේ. ඒකට ඝන කිලෝමීටර වලින් තමයි මනින්නේ ගිනිකන්දෙන් උඩට විසි කරන يعني ප්‍රෙෂර් එකෙන් පිට කරන ප්‍රමාණය. ඒකට වෙයි අටේ පිපිරීමකදී ඝන කිලෝමීටර 380ක් එක මොහොතේදී උඩට පළවෙනි මොහොතේදීම උඩට විදින්න පුළුවන්. ඉතින් ගලකි ඝන කිලෝමීටර් 380ක් කියලා කියන්නේ ඔයාලා හිතෙන් හිතා ගන්නවත් පුළුවන් ප්‍රමාණයක් නෙවෙයි. මහා විශාල කලාපයක සාමාන්‍ය වර්ග කිලෝමීටර් 20ක් වගේ කලාපයක් එක මොහොතකින්ම උඩට කිලෝමීටර් ගානක් උඩට විසිකරන එකක් තමයි වෙයි අටේ පිපිරීමක් කියලා කියන්නේ. දැන් හිතා ගන්න පුළුවන් නේද කොච්චර ප්‍රබල එකක්ද කියලා. ඒ නිසා අවුරුදු 39000කට කලින් තමයි ඉතාලියේ ඔය මම දැන් මේ අවදානම් කලාපය කියලා කියන නාපොලි ප්‍රදේශයේ වෙයි අටේ පිපිරීමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒතකොට නාපොලි නගරයේ දැන් පිහිටලා තියෙන්නේ, ඒ කියන්නේ නාපොලි නගරයේ පිහිටුවලා අවුරුදු 5000ක් වගේ වෙනවා නගරයේ මිනිස්සු ජීවත් වෙන පටන්ගෙන. නමුත් අවුරුදු 39000කට කලින් වෙච්ච පිපිරීමෙන් හැදිච්ච පොළොව මත يعني හරියටම වෙයි අටක ප්‍රබලත්වයක් තියෙන සුපර් වුල්කානෝ එක උඩ තමයි නාපොලි නගරයේ ඉතාලියේ පිහිටවල තියෙන. ඒතකොට විසුවියස් ගිනිකන්ද තියෙන්නේ නාපොලි ළඟ නේද? අවුරුදු 2000කට කලින් විසුවියස් ගිනිකන්ද පුපුරලා ඒ ගිනිකන්දයෙන් ආපු ඒවයින් මේ පොම්පේ නගරේ යට වුණා. ඔයාලා දන්නව ඒ කතාව. එතකොට ඒ විසුවියස් ගිනිකන්දේ පිපිරීම කියන්නේ වෙයි පහේ පිපිරීමක්. ඒතකොට වෙයි පහේ පිපිරීම නමුත් මේ විසුවියස් ගිනිකන්ද ආසන්නේම තියෙන කම්පිෆ්ලේග්‍රි කියන ප්‍රදේශයේ පිපිරීම සිදු වෙනවා නම් ඒක වෙයි අටේ පිපිරීමක් බවට පත් වෙනවා. ඉතින් මේ තරම්ම මේ ගිනිකන්ද වෙයි අටේ කියන්නේ මේ කම්පිෆ්ලේග්‍රි පුපුරා යාවී කියලා අවධානයට ලක් වෙලා තියෙන හේතු තමයි 2022 ඔක්තෝබර් මාසයේ ඉඳන් මේ දක්වා නොකඩවාම කුඩා ප්‍රමාණයේ භූමිකම්පා භූචලන මේ ප්‍රදේශයේ හිතන්න බැරි ආකාරයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ඉතින් මේ වර්ධනය වීම කොච්චරද කියනවා නම් 2022 ඉඳලා ටික ටික වෙන්න පටන් ගත්ත එක 2023 නොවැම්බර් මාසේ උග්‍ර වීම පටන් ගත්තා. ඒ කියන්නේ දැන් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ උග්‍ර වෙච්ච මේ භූචලන ප්‍රමාණය පහුගිය දවසක භයානක විදියට එකක් වුණා. මිනිස්සු ඇත්තරම නාපොලි නගරයේ මුළු නගරයම බයෙන් සලිත වෙන ආකාරයේ පිපිරීමක් පහුගිය දවසක වුණා. නමුත් ඊට වඩා භයානක දෙයක් සිද්ධ වුණා ඊයේ හරියටම අප්‍රේල් මාස 21 වෙනිදා. ඒ තමයි පැය 24ක් ඇතුළත භූචලන 40ක් නාපොලි නගරයේ ඒ ෆේග්‍රි කියන කලාපයෙන් නිකුත් වුණා. ඉතින් ඒක ඉතාම භයානක පෙර නිමිත්තක්. මේ නාපොලි නගරයේ යට කිලෝමීටර් 8ක් යට තමයි පොළොව පතුලේ පොළොව ඇතුලේ කිලෝමීටර් 8ක් යට තමයි මේ චලන ටික සිද්ධ වෙමින් පවතින්නේ. කියන්නේ නොකඩවාම මේ චලන සිද්ධ වෙන්නේ කිලෝමීටර් 8ක් යට. ඒ හරියටම කියනවා නම් නාපොලි නගරයට යට කිලෝමීටර් 200ක් පහළ, ඒ කියන්නේ පොළොව ඇතුලේ කිලෝමීටර් 200ක් කියන්නේ ලොකු දුරක් පහළ ඇතුලේ ඒ 200ක් පහළ තියෙනවා සුවිශාල කුහරයක්. يعني කුහරයක් කියන්නේ නිතරම කැළඹෙමින් පවතින, يعني භූචලන ලෝකය පුරාම භූචලන පතුරවන මූල ස්ථානයක් තිවිටලා තියෙනවා මෙන්න මේ නාපොලි වල නාපොලි නගරයත් ඊට පස්සේ ඉස්කියා දූපතත් කාප්‍රි දූපතත් මෙන්න මේ ත්‍රිකෝණය නැත්නම් රවුම ගත්තොත් ඒ ඕක ලොකසිතම බැලුවම වර ගන්න පුළුවන්. කප්‍රි දූපතයි ඉෂ්කියා දූපතයි නාපොලි නගරයයි කියන තුන වටේ තියෙන මුහුදේ යට තමයි කිලෝමීටර් 200ක් යට තියෙන මේ භයානක ආකාරයේ කැළඹීම් කලාපය තමයි මම සිංහලෙන් ඔයාලට තේරෙන විදිහට කියන්නේ. මේවට වෙන වෙනම නම් තියෙනවා. සාමාන්‍ය සරල ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම මේක තේරුම් කරලා දෙන්නේ. එතකොට ඒක ටික ටික උඩට ඇවිල්ලා ඒක දැන් කිලෝමීටර් 8ක් දක්වා, يعني පොළොව මතු පිටින් පහළට කිලෝමීටර් 8ක තමයි දැන් රැඳිලා තියෙන්නේ. ඒතර මේ කිලෝමීටර් 8ක් පහළ රැඳිලා තියෙන එක මොන විදිහෙන් හෝ එක මොහොතකදී මේ වගේ පොඩි පොඩි චලන ඇති වෙලා එක පාරට පුපුරලා
එලියට ඒවි කියන බය තමයි මේ හුඟක් අයට තියෙන. මොකද කිලෝමීටර් 8ක් යට ඉඳලා එන ප්‍රෙෂර් එකක්, කියන්නේ ගිනි කන්දක උඩට මේ විසි කරනවා කියන්නේ මහ විශාල ප්‍රෙෂර් එකක්. උලන්ට අන්තර්ජාලයෙන් බලන්න පුළුවන් ගිනි කඳු පිපිරීමකදී උඩට දුම් පිටි කරන හැටි. අර පහුගිය දවස්වලා ටොම්බා හුඟාද මොකද්ද කියලා ගිනි කන්දක් ඔය නවසීලන්තේට එහා හවායි දූපතට මේ පහලින් පොඩි දූපතක සිද්ධ වුණා. ඒක මහ විශාල දුම් බලකින් අභ්‍යකාශයට පවා පෙනුන ආකාරය ඔයාලට අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. ඒ මොනතරම් විශාල නිකන් එක පාට මෙහෙම මෙහෙම පිපිලා යන එකක්. එන පරමාණු බෝම්බයකට වඩා භයානක විදිහට පිපිරලා යන එකක්. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඔය නාපොලි වල මේ කම්පි ෆ්ලෙග්‍රි පිපිරීමකදී සිදුවෙන්න පුළුවන්. ඉතින් මේ කම්පි ෆ්ලෙග්‍රි වල මීට කලින්, ඒ කියන්නේ මෑත මේ වාර්තා ගන්න පුළුවන් කාලයේදී සිදුනා සුළු පිපිරීම් දෙකක්. ඒ කියන්නේ එක පිපිරීමක් 1538 දී සිද්ධ වුණා, 1538. ඊළඟ එක 1983 දී සිද්ධ වුණා. නමුත් මේ දෙකම සුළු පරිමාණ පිපිරීම් මරණ ටිකයි සිද්ධ වුණේ. නමුත් ඒ සුළු පරිමාණ පිපිරීම් වලින් වුණත් දීපු සිග්නල් එක හොඳ එකක් නෙවෙයි. එතකොට අර මම කිව්වා වගේ අවුරුදු දහස් ගානකට වරක් එකවරක් තමයි මේ වගේ මේ සුපර් වුල්කානෝ එකක් පුපුරන්නේ. ඒ මේ ඉතාලියේ තියෙන මේ විසුවිස් කිනි කන්දේ තමයි ඊළඟට සුපර් වුල්කානෝ එකක් පුපුරනවා නම් ලෝකෙ පුපුරන්න පුළුවන් කියලා අවධානම තියෙනවා. තවත් එකක් තමයි විශේෂයෙන් විසුවිස් ගිනි කන්ද ගත්තොත් යුරෝපයේ ප්‍රධාන ගොඩබිමේ. ඔකට දන්න යුරෝපයේ සිටියම ගත්තාම යුරෝපයේ ප්‍රධාන ගොඩබිමේ දූපත්වල නෙමෙයි. දැන් අයිස්ලන්තයේ දූපතක්, එතකොට සිසිලියා දූපතක්, ඉතාලියේ ස්ට්‍රොම්බොලි තියෙන දූපතක, එහෙම නෙමෙයි. ප්‍රධාන ගොඩබිමේ තියෙන ලොකුම ගිනි කන්ද තමයි, ලොකුම කියන එකම ගිනි කන්ද මං හිතන්නේ එකම ගිනි කන්ද තමයි විසුවිස් ගිනි කන්ද. එතකොට විසුවිස් ගිනි කන්දේ ద్వාරයයි කම්පි ෆ්ලෙග්‍රි ద్వාරය කියන දෙකක්, එකක් නෙවෙයි. විසුවිස් ගිනි කන්ද හා පොළොය අතින් සම්බන්ධයක් නැහැ කම්පි ෆ්ලෙග්‍රිත් එක්කලා. කම්පි ෆ්ලෙග්‍රි පිපිරීමකදී විසුවිස් ගිනි කන්දෙන් බලපෑමක් නොවෙන්න පුළුවන්. විසුවිස් පිපිරීමකදී කම්පි ෆ්ලෙග්‍රි වලට බලපෑමක් නොවෙන්නත් පුළුවන්. එක ළඟ තිබුණට ඒ දෙකක්. එකක් මම කියන්න ඕන, මොකද කෙනෙක් වරදොල වටහා ගන්න පුළුවන් මේ විසුවිස් ගිනි කන්දේ පිපිරීමක් ගැන තමයි මේ සුදන්ත කියන්නේ කියලා. නෑ, මේක වෙන එකක්. කියන්නේ නාපොලි නගරයේ තියෙන එක පැත්තකින් නැගෙනහිර පැත්තෙන් විසුවිස් කිනි කන්ද තියෙනවා. බටහිර පැත්තෙන් මේ නිදියන යෝධයා, හෙවත් භයානකම යෝධයා, අපි හිඟක් වෙලා හිතන්නේ විසුවිස් තමයි භයානක යෝධයා කියලා, ඊට වඩා භයානක කෙනෙක් නාපොලි නගරයට නැගෙනහිරින් මේ නාපොලි නගරයට බටහිරින් පිහිටලා තියෙනවා. ඒ තමයි කම්පි ෆ්ලෙග්‍රි. මේ කම්පි ෆ්ලෙග්‍රි ප්‍රදේශය බිහි වෙලා, කියන්නේ නිර්මාණය වෙලා තියෙන මීට වසර මිලියන දෙකකට කලින් කියලා තමයි අනුමාන කරන්නේ. කියන්නේ වසර මිලියන ගානකට කලින් තමයි මේක මේ වෙලා තියෙන්නේ. එතකොට මේක දැනට තියෙනවා කිලෝමීටර් 12ක් 15ක් අතර ප්‍රදේශය. එතකොට මේ කිලෝමීටර් 12ක් 15ක් අතර කම්පි ෆ්ලෙග්‍රි හරියටම ඒක උඩ ජීවත්වන ජනතා ප්‍රමාණය, ජනගහනය 105,000ක් මේ වෙනකොට. එනේ මිලියන භාගයක් හරියට මේ කම්පි ෆ්ලෙග්‍රි ආවාටේ උඩ ජීවත් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අවුරුදු 5000කට කලින් මේ ජනවාස නාපොලි නගරයේ පිටවල නාපොලි ඉඳලා කිලෝමීටර් 20ක් විතර පැත්තකට වෙන තමයි මේ කම්පි ෆ්ලෙග්‍රි ඒරියා එකේ. නමුත් නාපොලි සහ කම්පි ෆ්ලෙග්‍රි ප්‍රදේශය කියලා කියන්නේ හිදසකින් තොරව අධික ජනගහන එකක් වෙසෙන කලාපයක්. හරියට කියනවා නම් සමස්ත කලාපය පුරා ඉන්නවා. ඒ කියන්නේ විසුවිස් ගිනි කන්දේ පටන් ඒ ගිනි කන්ද වටේ නැත්තම් පොම්පේ නගරය, ඒ මුළු කලාපයේම 130,000ක් ඉන්නවා මිනිස්සු. නාපොලි නගරයේ 109,000ක්. එතකොට කම්ෆ්ලෙග්‍රි වල 105,000. එතකොට විසුවිස් ගිනි කන්දේ යට ගිනි කන්ද වටේ තියෙන රතු කලාපයේ ඉන්නවා 108,000ක් ජනගහනය. එතන මේ සේරම එකතු කරාම ඒ යවටත් එක්ක 130,000ක ජනතාවක් ජීවත් වෙනවා. එතකොට මේ කම්පි ෆ්ලෙග්‍රි පිපිරීමකදී මේ 130,000ම ජීවිතවලට ඇති වෙන අවදානම සුළු කොට තැකී හැකි එකක් නෙවෙයි. හේතුව තමයි මේ වගේ පිපිරීමකදී මේ පිපිරීමෙන් පිටවන දුම් සහ අළු, මම මේ පොඩි පොඩි වීඩියෝ කෑලි කීපයක් මෙතනින් දාන්න මම කතා කරන අතරදී ඔයාලට අර දැන් ඒගොල්ලෝ නාපොලි මේ භූවිද්‍යා අංශ මේ නිකුත් කරලා තියෙනවා පොඩි වීඩියෝ එකක්. ඒගොල්ලෝ අර නිකන් මොනවාද ඒකට කියන්නේ, ඔය 3D නිර්මාණයක් නෙමෙයි කරලා තියෙන කම්පි ෆ්ලෙග්‍රි පිපිරුවොත් කොහොමද ඒක විහිදිලා යන්නේ කියලා. ඉතින් නාපොලි නගරයේ ඒක බොහොම සුළු වෙලාවකින් විනාඩි කීපයකින් නාපොලි නගරයම වහගන්න පුළුවන් කියලා තමයි එකින් පෙන්නන්නේ. ඉතින් බය වෙන්න එපා කවුරුවත්. ඉතාලියේත් මාධ්‍යමකින් දිගටම මේ දස්සල කියනවා, කවුරුවත් බය වෙන්න එපා, පැනික් වෙන්න එපා, කලබල වෙන්න එපා.
මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් අපි දැනගෙන සිටීම හොඳයි. යම් අවදානමක් සිදුවෙන වෙලාවකදී මොකක්ද වෙන්නේ කියලා. මේක හොඳම උදාහරණ තමයි ලංකාවට සුනාමිය කියන දේ. මම හැමදාම චෝදනා කරා මේ සුනාමිය මීට කලින් අවුරුදු 2004 සුනාමිය ආපු වෙලාවේ රායි ඉතාලි රායි රූපවාහිනි සේවයෙන් මට ආරාධනාවක් කරා ඇවිල්ලා රෝමෙට ගිහිල්ලා මම මට වෙනම ෆ්ලයිට් එක දුන්නා මිලානෝ ඉඳලා රෝමෙට ප්ලේන් එකේ අලිතාලියා. එතකොට රෝමෙ ගිහිල්ලා රායි එකේ මම වීඩියෝ සාකච්ඡාවකට සහභාගී වුණා අපේ ශ්‍රී ලංකා තානාපතිතුමත් හිටියා. එතකොට ඒකෙදී මම කිව්වේ ලංකාවේ ඇයට තියෙන ලොකුම අඩුවක් තමයි මේ වෙන්න තියෙන ස්වභාවික අවදානමක් ගැන අපිට උගන්වලා නැහැ. ඉතින් අපිට උගන්වපු නැති දෙයක් තමයි මෙන්න මේ සුනාමිය ගැන. සුනාමිය කියලා කියන්නේ ලෝකේ ඒ දිගටම ලෝකෙ පුරාම හැමෝම දැනන් හිටිය දෙයක්, හැමෝටම සිද්ධ වෙන්න ඉඩ තිබුණු දෙයක්. නමුත් ලංකාවේ මේක උගන්වලා තිබුණේ නැහැ. ලංකාවේ සුනාමිය සිද්ධ වෙලා තිබුණා. ඒ තමයි ඔය කැලණිතිස්ස රජුරුවන්ගේ කතාවේ දුටුගම් රජුන්ගේ මෑණියන් නේද විහාර මහදේවී ගැන කතාවේදී අපි ඒක මිත්‍යා කතාවක් විදිහට මේ අර කැලණිතිස්ස රජුරුවන්ගේ කවුරු හරි හාමුදුරු නමක් තෙල් චාර්ජ් එකට දාලා මොනවාද එකක් වෙලා ඒක නිසා ඒකට සාපයක් විදිහට මුහුදු ගොඩ ගලපු නිසා තමන්ගේ දියණිය ඒකට බිලි දෙන්න ඕන කියලා මේ එතකොට මුහුදු ගොඩ ගැලීම නැතර වුණා. අන්තිමේ දියණියව මේ විහාර මහදේවීව නැවක දාලා පිටත් කරා. කිරින්දෙන් ඒ විහාර මහදේවී අර කාවන්තිස්ස රජුරෝ ගත්තා. ඊට පස්සේ ඒ දෙන්න කසාද බැලලා දුටුගම් රජුරෝ හම්බුණා. ඔම ඔවගේ කතන්දර ඒ කතාවේ ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ඒකේ අර මිත්‍යා කොටස නැත්තම් මෙහෙම උදු කොට ගැලුවා කියන කොටසයි ඒ මිත්‍යා කොටසයි නිකන් හාමුදුරුව කෙනෙකුට මේ කරන නිසා කියලා ආගමික සංකල්පයක් විදිහට මේක මේ සාපයක් වුණා හාමුදුරුව පුච්චපු නිසා කියලා පෙන්නවා මිසක් මේක ස්වභාවික විපතක් විදිහට සුනාමියක් විදිහට අර්ථ ගන්නලා අපිට උගන්වන්නේ නැහැ ඉස්කෝලවල. අදටත් උගන්වන්නේ නැහැ. ඒක ලංකාවේ බරපතල මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ලංකාවේ බරපතලම අඩුපාඩුවක් මේක. ඒ වගේම තමයි මේ මම දැන් ඊළඟට කියන්න යන්නේ මං කිව්වා දැන් මිට කලින් වේයි අංක 7 පිපිරීමක් ලෝකෙ සිද්ධ වුණා. එකක් එක තමයි ලෝකෙ වෙච්ච භයානකම ගිනිකඳු පිපිරීම. ඒ පිපිරීම ගැනත් ලංකාවේ කොහෙවත් ලියවිලා නැහැ, ඉන්දියාවේ ලියලා තියෙනවා. ඉන්දියාවේ ඉතිහාසෙත් ලියවිලා තියෙනවා. ලංකාවේ ලියන්නම ඕන කාලයක තමයි ඒක සිද්ධ වුනේ. නමුත් ලංකා ඉතිහාසයේ ඒව ලියන්නේ අපි නිකන් අර හරිම දූපත් මානසිකත්වයකින් අපේ ඒවාම විතරක් මිනිස්සුන්ට උගන්නා ලෝකේ කිසිම දෙයක් උගන්න නැති රටක්. ඒ කියන්නේ ලෝකේ වෙන කිසිම දෙයක් ගැන අපිට හැඟීමකුත් නැහැ, අපේ මිනිස්සුන්ට කියලා දෙන්නෙත් නැහැ, ඒව පෙන්වන්නෙත් නැහැ. අපේ මේව නිකන් මිත්‍යාවත් එක්ක එකතු කරලා කරකව උගන්නව හැරෙන්න අපිට මේ උගන්නන්නේ නැහැ. ඉතින් මං වෙයි හතේ පිපිරීම ගැන තා පොඩ්ඩකින් කියන්න මේ කම්පි ෆ්ලෙග්ලි කතාවේ තව කොටස් කීපයක් කියලා ඉවර වෙලා. ඒ හතේ පිපිරීම ගැන ගුවහම ඔයාලට තරු ඉසි වෙයි. එහෙම දෙයක් ලෝකේ වුණාද අනේ බොලේ අපි දන්නේ නැහැ නේ කියලා. ඉතින් මම දැන් කිව්වා 2022 ඔක්තෝබර් මාසේ නම් තමයි මේ සුළු භූමිකම්පා භූ චලන පටන් ගත්තේ. 3000 ගණක් සිද්ධ වුණා මේ වෙනකොට. එතකොට ඒකේ 2023 නොවැම්බර් මාසේ 10 වෙනිදා තමයි CNN වාර්තාව පිට ඒගොල්ලෝ නිකුත් කරේ මේකේ අවදානම ගැන කියලා. ඒක CNN වාර්තාවේ ඒගොල්ලෝ මේ ගිනිකන්ද සඳහන් කරේ the most dangerous volcano in the world කියලා. ඒ කියන්නේ ලෝකේ භයානකම ගිනිකන්ද තමයි මේ පිපිරීමට නියමිත තිබෙන්නේ කියන එක තමයි CNN වාර්තාවේ ඒගොල්ලෝ දැක්වේ. ඒ CNN වාර්තාවේ පැහැදිලිව ඒගොල්ලෝ දක්වලා තියෙනවා මොන මොන විදිහටද මේක පිපිරුවොත් මොන වගේ දේවල්ද සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒක හරි වැදගත්. ඒ කියන්නේ මේ පිපිරීමකදී එකපාරට මුලින් සිද්ධ වෙන්නේ පොළොව ඒ ප්‍රදේශයේ කිලෝ වර්ග කිලෝමීටර් 20ක් වගේ ප්‍රදේශයක් එකපාරටම පොළොව උඩට ඉස්සීම. ඒක හිතාගන්න බැරි වේගකින් පොළොව උඩට ඉස්සිලා ඒ ඉස්සෙන ප්‍රදේශය සම්පූර්ණයෙන් කඩාගෙන උඩට විදිනවා කිලෝමීටර් ගාණක් අහස උඩට විදිනවා. දැන් විසුවියස් ගිනිකන්ද පිපිරපු වෙලාවේ කිලෝමීටර් 45ක් අහස උඩට කිලෝමීටර් 45ක් දක්වා ඒ අලු කියන්නේ දුඟුලිය ගිහින් තියෙනවා. එතකොට ඒ දුඟුලිය ගිහිල්ලා ඊට පස්සේ තමයි මේ දුඟුලිය විසිරෙන්න පටන් ගන්න. එතකොට මේ වර්ග කිලෝමීටර් 20ක වගේ ප්‍රමාණයක පොළොව පුපුරලා ඒකෙන් ඝන කිලෝමීටර් 380ක් වගේ භූමි ප්‍රමාණයක් උඩට විදීමේදී මේ ප්‍රෙෂර් එකත් එක්ක මේ පොළොව සම්පූර්ණ උණු වෙනවා.
ඒ උණු වෙලා මේ පොළොව යට මේ කිලෝ කියන්නේ නාපොලි වලට යටින් කිලෝමීටර් 8ක් යටින් තියෙන ඒවට කියන්නේ මැග්මා කියලා. ඒ පොළොව යට තියෙන අර ගිනි ඒ වලට කියන්නේ මැග්මා කියලා. මේ මැග්මා උඩට විහිදලා උඩට ආවට පස්සේ වායුගෝලයට විවරුණාට පස්සේ ඒවා නම් කරන්නේ ලාවා කියලා. අපි ගිනි කන්දක් උපුරාම අර රතු පාට ගලාගෙන යන ඒවට කියන්නේ ලාවා කියලා. නමුත් ඒ පොළොව යට තියෙද්දී ඒවට කියන්නේ මැග්මා කියලා. මේ මැග්මා උඩට ආවම තමයි ලාවා බවට පත් වෙන්නේ. නමුත් මැග්මා උඩට එද්දී මේ වගේ කම්පි ෆිලිකිරි වගේ නැත්තම් සුපර් වල්කානෝ කිපිරීමකදී අර පොළොවේ තියෙන පසු බොහෝ දුරට මැග්මා ප්‍රමා වගේම නැත්තම් ලාවා වගේම උණු වෙලා තමයි උඩට විදින්නේ. එතකොට ඒ උණු වෙලා උඩට විදින ඒවා හරියට නිවෙන්න කලින් නිවෙන්නේ නැතුවම ගිනි ගුලි විදිහට ආපහු පොළොවට පතිත වෙනවා. සමහරට කිලෝමීටර් 200ක් 250ක් කලාපයක් රවුමක් මේක ආවරණය වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් කියනවා නම් ක්‍රිස්තු වර්ෂ 79 දී ඔය පොම්පේ නගරේ යට වෙන්න විසුවිස් පුපුරපු වෙලාවේ ඒ අනුපතිත වෙලා තියෙනවා තුර්කී ඉස්තන්බුල් වලට. මම මිට කන්නුතු වීඩියෝ එකක් කිව්වා. එතකොට තුර්කී ඉස්තන්බුල් වලට පතිත් වුණා කියලා හිතන්නකො ලොකු සිතේම කරගෙන ඉතාලියේ නාපොලිසා තුර්කී ඉස්තන්බුල් කොච්චර දුරකින් තියෙන්නේ කියලා. එතකොට හිතාගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ වගේ දෙයක් පිපිරීමකදී ඒක අනිත් එක ඒක මේ වෙයි පහේ පිපිරීමක්. එනේ ක්‍රිස්තු වර්ෂ 79 උනේ වෙයි අංක පහේ පිපිරීමක්. අංක 8 එකක් නෙවෙයි. මොකද වෙයි 6 කියලා කියන්නේ පහේ ඉඳලා ගොඩාක් වැඩි එකක්. 7 කියලා කියන්නේ ඊටත් වඩා වැඩි එකක්. එනේ මේකේ මේ පිපිරීමේ අගය වැඩි වෙන්නේ සාමාන්‍යයෙන් අර භූමිකම්පාවක් වගේ තමයි. ඒ අංකේ එකක් වැඩි වෙනවා කියලා කියන්නේ හිතාගන්න බැරි විශාල ගුණයකින් වැඩිවීමක්. දැන් උදාහරණයක් වෙනවා 2022 ඉඳලා මේ නාපොලි නගරයේ යට සිද්ධ වෙන ඒවා රිෂ්ට මාපකය කියලා එකක් අහලා තියෙනව නේද? ඒ කියන්නේ මේ මැග්නිටියුඩ් කියලා මේ මැග්නිටියුඩ් 1 ඉඳලා 2.6 දක්වා පිපිරීම. දැන් මේ ඊයේ සිදුවෙච්ච පිපිරීම් 40ත් කුඩා අවිගේ චලන සුළු පිපිරීම් නෙවෙයි සමා වෙන්න භූ චලන 40ත් මේ මැග්නිටියුඩ් 1.2 අතර පොඩි පොඩි චලන. ඒ කියන්නේ ඒක 1.2 අතර චලන කියලා කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට දැනෙන්නෙත් නැති තරම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පොළොවේ ඉන්නකොට අපිට දැනෙන්නෙත් දැනන අඩුයි ඒක. එකම එකක් වුණා ටිකක් දැනෙන එකක් අර කඳු එහෙම ටිකක් පොඩ්ඩක් හෙල්ලලා ගල් කඩාගෙන වැටලා එහෙම එකක් වුණා ගිය මාසෙද කොහෙද. ඒ ඇරුණාම අනිත් ඒවා ඊතර දැනෙන්නේ නැව. නමුත් අර භූමි නාපොලි කලාපයේ භූ චලන මධ්‍යස්ථාන වලට නැත්නම් ආසායතනයට මේවා සේරම සඳහන් වෙනවා. ඒගොල්ලෝ දැඩි අවධානයකින් ඉන්නවා මේ සම්බන්ධව. ඒ නිසා තමයි ඊයේ භයානක අනතුර ඇගීමක් නිකුත් කරේ. ඒක පැයිස 4ක් ඇතුළත චලන 40ක් සිද්ධ වුණා. ඒක කියන්නේ දැන් මේ වේගවත් වෙමින් පවතිනවා. පරපතල අවධානමක් තියෙනවා කොයි මොහොතේ හෝ කම්පි ෆිලෙග්‍රි අර අවුරුදු 39,000කට කලින් සිදුවෙච්ච ආකාරයේ එකක් හෝ ඊට අඩු එකක් මේ කලාපේ සිදුවිය හැකියි කිය. කිසිම කෙනෙක් පැනික් වෙන්න එපා. විශේෂයෙන් නාපොලි නගරයේ ඉන්න ලාංකිකයෝ මං හිතන්නේ 7,000ක් ලංකාවේ ඊට 10,000ක් විතර ඉන්නවා කියලා හිතන සමහරවල් මුළු කලාපේ පුරාම. එතකොට ලංකාවට වෙන හානිය ආර්ථික පැත්තෙන් එහෙම ලොකු හානියක් වෙනවා නාපොලි නගරයට එහෙම දෙයක් වුණොත්. ඒ වගේම නාපොලි නගරයේ මේ වගේ දෙයක් සිදුවෙනවා නම් එක විසුවිස් ගිනි කන්දේ පිපිරීමක් හෝ නැත්නම් කම්පි ෆිලෙග්‍රි පිපිරීමක් හෝ සිදුවෙනවා නම් පුළුවන් උපරිමයෙන් ඒ ජනතාව බේරා ගැනීමේ ක්‍රමවේදත් නාපොලි නගරයේ මේ වගේ සූදානම් කරලා තියෙනවා. ඒ නිසා නාපොලි නාගරිකයෙ සහ එයාවට ජීවත් වෙන හැම කෙනෙක්ම දැඩි අවධානයකින් ඉන්න ප්‍රවෘත්ති සම්බන්ධයෙන් තමට ලැබෙන SMS සම්බන්ධයෙන් ඒ කියන්නේ ඒ දේවල් ගැන හොඳට අවධානයෙන් ඉන්න. මොකද හේතුව දැන් විසුවිස් ගිනි කන්දේ පිපිරීමක් සිද්ධ වෙනවා නම් ඒ පිපිරීමට කලින් දවස් 2-3ක් යනකම් දුම් එන්න පටන් ගන්න වෙනදට වඩා වැඩි ප්‍රමාණයකින්. එතකොට මිනිස්සුන් සූදානම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කම්පි ෆ්ලෙග්‍රී වලත් වැඩි කියන්නේ එකපාරටම ඒ උඩට එන්නේ නැහැ. මේ වගේ ලොකු පිපිරීමක් වෙනවා නම් සමහරට මාස ගණනාවක් මාස කිහිපයක් යනකම් දුම් දාන්න පටන් ගන්න පුළුවන්. ටික. එතකොට මිනිස්සුන්ට ඉවත් වෙන්න හොඳටම කාලය තියෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ පැනික් වෙන්න එපා, කලබල වෙන්න එපා කියලා. නැත්නම් මිනිස්සු මේ කියුවාම ඒක සුදන්තක මෙන්න මෙහෙම කිව්ව කියලා මිනිස්සු පණ කඩන් දුවන්න හදන්න එපා. මොකද ඒවට වෙනම ක්‍රමවේද හදලා තියෙනවා මිනිස් ජීවිත බේර ගන්න පුළුවන්. එතකොට ඊළඟ වැදගත්ම දේ තමයි මේ වගේ දෙයක් වෙනවා නම් නැවුමකින් මිනිස්සුන් සාඩිනියා දූපතට ඉතාලියේ අනිත් ප්‍රදේශවලටත් අවට රටවල් වලටත් මිනිස්සු ගෙන යෑමේ ක්‍රමවේද මේ වෙනකොටත් නාපොලි නාගරිකයා කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරලා වෙනම සූදානමකින් ඉන්නවා. අර අපේ හදිසි අනතුරක් වුණාම ඇම්බුලන්ස් එකක් එන්න රෙඩි වෙලා ඉන්නවා වගේ මේ අනතුරට සූදානම් ඉන්න. එතකොට ඒ උපදෙස්
හරියටම අනුගමනය කරන්න ඕනම කෙනෙක් ඒ වගේ සිදුවීමක් ඇති. ඒ නිසා ඒ ප්‍රදේශයේ ඉන්න කට්ටිය ප්‍රවෘත්ති පිළිබඳව ඉතාම අවධානයෙන් ඉන්න, ඉතාලි නිවුස් පිළිබඳවත් වටපිටාවේ කියන දේවල් පිළිබඳවත් හොඳ අවධානයකින් ඉන්න කියලා ඉල්ලනවා. ඒක හරි වැදගත්. මේ වගේ දෙකද ඉවත් වීමේදී يعني මෙහෙම දෙයක් يعني අපි දුම් පිට වෙන පටන් ගත්තොත් ඇති වෙන පුළුවන් ලොකුම බරපතල අවදානම තමයි මිනිස්සු තනියම තමන්ගේ වාහන වලින් නගරයෙන් පිටට යන උත්සාහ කිරීම. එතකොට විශාල වාහන තදබදයක් ට්‍රැෆික් එකක් ඇති වෙන පුළුවන්. මොකද සීමිත මාර්ග ප්‍රමාණයක් තමයි නගරයකට ඇතුළු වෙන පිට වෙන තියෙන්නේ. ඒ වගේ තැන්වලදී ඇති වෙන තදබදයත් එක්ක තවත් මිනිස්සු අමාරු වෙටනවා. අනිත් පැත්තෙන් තව එකක් තමයි පිපිරීමක් සිද්ධ වුණාම මම අර කිව්වා වගේ ගොඩාක් උඩට කිලෝ සාමාන්‍ය කිලෝමීටරයක් දක්වා උඩට විහිදෙන ඒවා කිලෝමීටරක් වගේ උඩට ගියාම තමයි විසිරෙන පටන් ගන්නෙ. ඒ විසිරීමේ විසිරිලා බිමට වැටෙන අලුත් එක වැටෙන ගුලි වලට කියන්නේ ලාවා බෝම්බ කියලා. ඒ කියන්නේ ගිනි ගුලි වැටෙන්නේ. ඒ ගිනි ගුලි වලින් තමයි බේරෙන්න අමාරුම. මොකද වැස්සක් වගේ තමයි ඒ වැටෙන්නේ සාමාන්‍ය ලෝකේ තියෙන අත්දැකීම අනුව. නමුත් තවත් වැදගත් දෙයක් කියන්න ඕන. ඒ තමයි ලෝකයේ වාර්තාගත ඉතිහාසයේ මේ වගේ සුපර් වුල්කානෝ එක පිපිරීමකදී සිදුවිය හැකි හානිය පිළිබඳව අත්දැකීම් තියෙන එකම එක වතාවයි. එකම එක ඒ තමයි 1815 ඉන්දුනීසියාවේ සිදුවෙච්ච වේයි 7 පිපිරීම. ඒකයි මම කිව්වේ ලංකාවටත් වැදගත් අවුරුද්දක තමයි ඒකුනේ. 1815 තමයි ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුව යටතරපත්ුනේ. එතකොට ඒක සිදුවෙච්ච අවුරුද්දේ තමයි ඉන්දුනීසියාවේ මේ ප්‍රබලම භූමිකම්පය සිදුුනේ. මම ඒක ගැන දැන් කියන්න, ඊට කලින් මට තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි නමුත් මේ වේයි 8 පිපිරීමක අත්දැකීමක් ලෝකේ කාටවත් නැහැ. මොකද වේයි 8ක පිපිරීමක් සිද්ධ වෙලා තියෙන්නේ මීට අවුරුදු 39,000කට කලින් නිසා. ඒ තමයි ඔය අපි කියන නාපොලි පිපිරීම. නමුත් ඊටත් වඩා අවුරුදු ලක්ෂ ගානකට කලින් වේයි 8ක පිපිරීමක් සිද්ධ වෙලා තිනු භයානකම ලෝකෙ පිපිරිච්ච පිපිරීම. ඒ තමයි ඇමරිකාවේ යෙලෝස්ටෝන් කියන ප්‍රදේශයේ සිද්ධ වෙච්ච පිපිරීම. නමුත් ඒක අවුරුදු මිලියන ගානකට කලින් සිද්ධ වෙච්ච පිපිරීමක්. ඒකෙන් ඇති වෙච්ච පාෂාණ තමයි ඔය යෙලෝස්ටෝන් පිපිරීමෙන් තමයි ඔය ඇමරිකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් වැඩිම ප්‍රමාණයක් ඔය අද තියෙන භූමිය නිර්මාණය වෙලා තියෙන්නේ ඒ යෙලෝස්ටෝන් පිපිරීමෙන්. ඒක තමයි ලෝකේ දැනටත් තියෙන භයානකම සුපර් වුල්කානෝ එක. නමුත් යෙලෝස්ටෝන් පිපිරීමක් ගැන සඳහනක්වත් ඇත්තේ නැහැ. කිසිම අනතුරක ලකුණක් පෙන්눔 කරන්නේ නැහැ තාම. නමුත් ඒක අවුරුදු මිලියන ගාණක් ඒ විදිහටම වැහිලා තියෙන තේක වාසනාවක්. නමුත් මෙන්න මේ ඉතාලියේ නාපොලි තියෙන කාම්පි ෆිලෙග්‍රි තමයි මේ ටිකක් සෙල්ලම් දාන්නේ උනට වඩා මෑත කාලේ ඉඳන්. ඉතින් දැන් මම කියන්නම් මේ 1815 ඉන්දුනීසියාවේ තම්බෝරා කියන ගිනි කන්ද පුපුරලා වෙච්ච විනාශ තමයි මෙතෙක් ලෝක ඉතිහාසයේ වාර්තාගත ප්‍රබලම ගිනි කඳු පිපිරීම විදිහට දැක්වෙන්නේ. 1815 අප්‍රේල් මාසේ 5 වෙනිදා තමයි තම්බෝරා ගිනි කන්ද මුලින්ම උඩට පිපුරන්න පටන් ගත්තේ. මේ පිපිරීම 10 වෙනිදා දක්වා දවස් 5ක් දක්වා එක දිගට සිද්ධ වුණා. එතකොට ඒ කාලේ ඉන්දුනීසියාවේ වර්තමාන අගනුවර ජාකර්තා වලට කිව්වේ බතාවිය කියලා. මම හිතන්නේ ලංකාවේ තුඟක් අය දන්නවා ඉන්දුනීසියාවේ බතාවියත් ලංකාවත් එකතු කරලා තමයි හුඟක් පෘතුගීසි එහෙම අපිව පාලනය කරේ. මේ බතාවිය කියන නගරයේ තියෙන්නේ තම්බෝරා ගිනිකන්ද ඉඳලා කිලෝමීටර් 1260ක් දුරින්. එතකොට මේ කිලෝමීටර් 1260ක් දුරට අර තම්බෝරා පිපිරීමේ සද්දේ ඒ විදිහටම ඇහිලා තියෙනවා. එතකොට ඒ શબ્දය තවදුරට යනවනම් සුමාත්‍රා දූපතේ කෙළවරේ උඩ කෙළවරේ ඔය බණ්ඩාචේ ප්‍රදේශයට ඒ කියන්නේ කිලෝමීටර් 2600ක් වගේ දුරක් දක්වා එක දිගටම කෙනෙක් වෙඩි තියන શબ્දයක් වගේ දවස් 5 පුරාම වෙඩි શબ્ද ඇහිලා තියෙනවා. ඒ කියන්නේ මේ පිපිරීමේ શબ્ද. එතකොට කිලෝමීටර් 2600ක් දුරට ඇහුණා කියලා කියන්නේ ඔයාලා හිතන්න මොනතරම් ප්‍රබල පිපිරීම් ගොඩක්ද කියලා. එතකොට මේ වේයි 7 පිපිරීමෙන් ඒ දවස් 5 පුරාමත් ඊට දිග කාලයක් යනකනුත් තම්බෝරා ගිනිකන්ද තනිකර රතු ගුලියක් වගේ තමයි පේන්න පටන් ගෙන තියෙන්නේ. ඒ වගේම තම්බෝරා ගිනිකන්දේ මේ පිපිරීම කොච්චර ප්‍රබලද කියනවනම් තම්බෝරා කන්ද තමයි එතෙක් 1815 දක්වා ඉන්දුනීසියාවේ උසම කන්ද වෙලා තියෙන. අපේ ලංකාවේ පිදුරු තලාගල තියෙන ඒ වගේ රටක උසම කන්ද තියෙනවනේ. ඉන්දුනීසියාවේ උසම කන්ද තමයි තම්බෝරා කන්ද ගිනිකන්ද. ඒක මීටර් 4300ක් උසයි මේ කාලේ. හරිද? නමුත් මේ 1815 පිරිමෙන් පස්සේ මේ කන්දේ උස මීටර්
දෙදස් අටසය පනස් එක දක්වා අඩුනා. හිතන්න මීටර් හාරදස් තුන්සියේ ඉඳලා දෙදස් අටසය පනස් එක දක්වා අඩුවෙන්න ඒ උඩ සම්පූර්ණ කොටසම පුපුරල ගිහින් තියෙන. එතකොට සාමාන්‍යයෙන් අර ගණ කිලෝමීටර් තුන්සිය ගානක් තමයි යනව කියලා කියන්නේ. නමුත් මේක මේක කන්දක් නිසා, හුදකලා කන්දක් නිසා මේකේ ඝන කිලෝමීටර් 45ක් තමයි උඩට විදලා තියෙන්නේ. ඒක නිසා තමයි ඒක අංක 7 වෙයි අංක 7 පිපිරීමක් කියලා කියන්නේ. එතකොට අප්‍රේල් 5 වෙනිදා ඉඳලා 10 වෙනිදා දක්වා පිපිරීමේ 10 වෙනිදා තමයි ප්‍රබලම පිපිරීම ටික සිද්ධ වුණේ. 10 වෙනිදා වෙච්ච පිපිරීමෙන් පස්සේ කියන්නේ වැටෙන්න ගත්ත අලු ප්‍රමාණය, කියන්නේ අලු එක අර මං කිව්ව මං කලින් කිව්වේ අර මොනවාද ලාභ බෝම්බ කියලා, ඒ වගේ එතකොට ඒක වැටලා තියෙනවා මිලි සෙන්ටිමීටර් 20ක් දක්වා ප්‍රමාණයේ ලොකු කුට්ටි දක්වා වැටලා තියෙනවා. ඒක කිලෝමීටර් 1200ක් රවුමක් 17 දක්වා, කියන්නේ සතියක් පුරා මේ වැස්ස දිගටම මේ අලු වැහිම්. හිතන්න මොන තරම් ගොඩක් උඩට විදින්න ඕනද ඒක සතියක් පුරා බිමට වැටෙන්න. ටික ඒ කියන්නේ ටික නේ නොකඩවා වැටෙන්නේ. එතකොට ඒ වගේම තමයි මේ ගිනිකන්ද පිපිරීමෙන් වෙච්ච මරණ ගාන අදටත් හරියට දත්ත නැහැ. මොකද ඒගොල්ලෝ කියනවා ලක්ෂයක් දක්වා මියන්නේ නැති කියලා. මේ ලක්ෂය ඇතුලේ කියන්නේ සෘජුව සහ සෘජුව මේ ගිනිකන්දේ බලපෑමට මැරිච්ච අය වගේම සෘජුව නැතුව වෙන වෙන කියන්නේ ඔය කිලෝමීටර් 1200ක් වටේදී අර අලු වැටිලා ඉවෙන් මැරිච්ච අය වගේම ඒ වගේම තව කාලයක් යනකම් විශාල වශයෙන් මිනිස්සු මැරිලා තියෙනවා අහේනිය නිසා. මොකද සියලු ගෙවල් දොරවල් යට යට වුණා. මේ ගල් වැටෙනකොට ඒවෙන් අනිත් වලින් ගෙවල් කුඩු වෙලා යන ඔක්කොම. ඒක අනිත් 1815 කියලා කියන්නේ මුගක් ওই පැල්පත් වගේ ගෙවල් තිරිච්ච කාලයක් නේද? ලොකු ගෙවල් නෙමෙයි, දුප්පත් ගෙවල් තියෙන ඇති අපේ ලංකාව වගේ මේ කාලේ. හෙත් එතකොට ඒ වගේ විනාශයලා මිනිසුන්ට ජීවත් වෙන්න ඉතුරු වුණත් හිතට වහලක් නැති අය. ඒ වගේම ඊටත් වඩා භයානක දේ තමයි ගහකොළ නැතිවීම, සියලු වගාපාලු වීම. يعني කන්න තුනක් ඉන්දියාවෙත් පාලුනා කියලා කියන එක. يعني ඉන්දියාව තියෙන ඉන්දුනීසියාට වඩා කොටක් දුරින් ඉන්දියාවෙත් කන්න තුනක් පාලුනා. නමුත් ලංකාවේ අවාසනාව කියලා කියන්නේ මේ ලංකාවේ සමහර දේවල්, වැදගත් දේවල්, ලෝකෙත් එක්ක සම්බන්ධ දේවල් අපේ ඉතිහාසයේ ලියවිලා නැහැ. ඉන්දියා ඉතිහාසයේ පැහැදිලිව ලියවිලා තියෙනවා 1815 සහ 1816 මේ 1815 අප්‍රේල් වල සිදුවීම් පස්සේ 1816 අවුරුද්දේදී ඉන්දියාවට වෙච්ච හානිය. කියන්නේ භයානක මේ සිදුවීම් ගොඩ ගැන ඉන්දියාවේ ලියවිලා තියෙනවා. නමුත් ලංකාවේ මම තාම දැක්කේ නැහැ. කොහෙද තියෙනවා කවුරු හරි කමෙන්ට් එක දාන්න 1816 මේ තමයි අනිත් එක මේ 1816 ගැන ලෝකේ කතා වෙන්නේ. ඔයාලට දැන් වුණත් අන්තර්ජාලය ගහලා බලන්න පුළුවන් the year without summer කියලා තමයි 1816 අවුරුද්ද ලෝකේ නම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ the year without summer කියලා කියන්නේ ගිම්හානයක් රහිත අවුරුද්ද. නිදසුනක් විදිහට කියනවා නම් යුරෝපයේ අගෝස්තු මාසයේ ධන බිඳුව, ඒ කියන්නේ ඍණ බිඳුවට වඩා ඉහළට ගිහිල්ලා නැහැ උෂ්ණත්වය. කියන්නේ මුළු අවුරුද්දම 1816 අවුරුද්දම සීත කාලයේ විතරයි තිබිලා තියෙන්නේ මේ යුරෝපයේ. මොකද 1815 ටම්බෝරා ගිනිකන්දේ බලපෑම නිසා. වල හිතන්න 1815 අප්‍රේල් වල සිදුවිච්ච ගිනිකඳු පිපිරීමෙන් ඊට අවුරුද්දකටත් පස්සේ ආපු සමර් එක නැත්තම් ගිම්හාන සෘතුව යුරෝපයේ ආවේ නැහැ. කියන්නේ අවුරුද්දකටත් වැඩි කාලයකටත් පස්සේ ඒ බලපෑම එම්මම තිබුණා ගිම්හාන සෘතුවෙන් නැති වෙන්නේ. කියන්නේ ලෝක ඉතිහාසයේ සමර් එකක් ආවේ නැති, කියන්නේ රස්න කාලයක්. ඔයාලා දන්නවා යුරෝපයේ රස්න කාලය තියෙන, සීත කාලය තියෙන නේද? ඒ රස්න කාලයක් ආපු නැති අවුරුද්ද තමයි 1816. දැන් සීත කාලය ඉවර වෙලා රස්නේ කාලෙ චුට්ටක් ඇවිල්ලා ආයෙ සීත කාලෙ පොඩ්ඩක් එනවා. දැන් උදාහරණයක් විදිහට මම ඉන්නේ මේ ජර්මනියේ, අද හිම වැටුණා. දැන් අද අප්‍රේල් මාසේ 22 වෙනිදා අද හිම වැටුණා. සාමාන්‍යයෙන් වෙන්න බැරි දෙයක්. හුඟක් වෙලාවට අපිට ටිකක් මාර්තු මාසේ වගේ හොඳට රස්නෙත් ආවා. ඇවිල්ලා ආපහු ආයෙ සීතල වෙලා ඔන්න මේක හම්බු ලෙස අද හිම වැටුණා. ඉතින් ඒක හොඳ ලක්ෂණයක් නෙවෙයි. ඉතින් ඒක ඒ වගේ තමයි මේ ලෝකයේ කාලගුණික විපර්යාස සිදු වෙනවා. අපිට හිතාගන්න අමාරු විදිහේ නරක ආකාරයේ විපර්යාස සිදු වෙනවා. ඉතින් අද ඊයේ නාපොලි නගරයේ භූචලන 40ක් සිද්ධ වුණා. අද ජර්මනියේ මම ඉන්න ප්‍රදේශයේ ඩ්‍රෙස්ඩන් ප්‍රදේශයට හිම වැටුණා. ඒක සාමාන්‍යයෙන් ආඹු දෙයක්, අසාමාන්‍ය දෙයක්. ඉතින් මේ විදිහට තමයි දේශගුණික විපර්යාස ලෝකෙ සිද්ධ වෙන්නේ.
මතක තියාගන්න 1816 1815 තමයි සුද්ධ අපි වල්ල ගත්තේ. ඒකත් දැන් මිත්‍යාකර හදන්න එපා. මේ සුද්ධ ලංකාව වල්ල ගත්ත නිසා තමයි තම්බෝරා ගිනිගන්ද පිපුරුවේ ඒ කරපු ලංකාවට කරපු මේකට සාපේ තමයි. ඒ සාපේ නිසා තමයි යුරෝපයේට 1816 අවුරුද්දේ මේ සමර එක ලැබුණ නැතුව සීතලේ ඉන්නුනේ. ඒ සීතල නිසා දහස් ගණන් මැරිලා තියෙනවා. සීතල වැඩි කම නිසා මුළු අවුරුද්දක්ම සීතල තියෙනවා කියලා කියන්නේ අවුරුද්දක්ම හිම වැටෙනවා කියලා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඉතින් ඒ ඒවට හදන්න එපා කතන්දර. දැන් අපේ කට්ටිය මේක මේ ලංකාවට එම මේ බලපෑම් මරව මේවක මිත්‍යා කතා හදන්න එපා. ඉතින් ඒක නිසා මම ලංකා කට්ටිය ඒ වගේ මිත්‍යා කතා හැදීමට හරි දක්ෂයි. නමුත් ස්වභාවිකව ලෝකයේ සිදුවෙන දේවල් ඒ ආකාරයෙන් අපේ වාර්තා කිරීමේ අඩුපාඩු නිසා තමයි සුනාමියෙන් අච්චර ප්‍රමාණයක් මරණ. මම හැමදාම මේකට චෝදනා කරනවා. මගේ ජීවිතේ තියෙන දුරාට මම චෝදනා කරනවා. ලංකාව ඉතාම ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටක්. ඉතාම ප්‍රාථමික අධ්‍යාපන. ඒ කියන්නේ වැදගත් දේවල් අපිට උගන්වන්නේ නැහැ. මේ රටේ නැති මිත්‍යාවල් උගන්වනවා, බොරු කතා උගන්වනවා. දැන් ලෝකේ හැම රටක්ම අතීත කතා, අතීතයේ ආගමික කතන්දර කියලා දෙන්නේ ජනශ්‍රුති විදිහට මිසක් ඇත්ත විදිහට නෙවෙයි. නමුත් ලංකාවේ අපිට මේ දේවල් උගන්වන්නේ හරියට මවාපාල ඇත්ත විදිහට තමයි ඒ උගන්වන්නේ. මොකද අර ආගම මිත්‍යාව, ආගමික බලපෑම තදට තියෙන නිසා අපේ අධ්‍යාපන ක්‍රමයේ. ඉතින් ඒක හරි අපරාධයක්. දැන් මේ 1816 මේ වගේ සුපර් වුල්කානෝ එකක් පුපුරලා ඒ සුපර් වුල්කානෝකේ බලපෑමෙන් තව එකක් මම කියන්නම්. කොහොමද අවුරුද්දකට පස්සේ යුරෝපයට මේ බලපෑම ආවේ? ඒ තමයි ටම්බෝරා ගිනිකන්ද පිපුරුවාම මම කිව්වා කිලෝමීටර් 40ක් 50ක් දක්වා උඩට මේක දුඟුලි විහිදුනා කියලා. එතකොට දවස් 5ක් තිස්සේ මේ උඩට විදපු දුඟුලි අහසේ උඩ කිලෝමීටර් 10ක් 30ක් අතර කලාපේ, ඒ කියන්නේ අපේ පොළොවේ මතු පිටේ ඉඳලා කිලෝමීටර් 10ක් ගියාට පස්සේ 10 පැනලා 30 දක්වා කිලෝමීටර් 20ක් නේ එතකොට නේද? ඒ කිලෝමීටර් 20 අතරේ රැඳිච්ච වලාකුළු ඒවා මුළු ලෝකේ පුරාම විහිදලා ගිහින් තියෙන මුළු ලෝක බෝලේ පුරාම විහිදලා. එතකොට ඒ අඳුර මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. ඒ කියන්නේ ඒක මේ ඉන්දුනීසියාව විතරක් බලපෑමක් නෙවෙයි. ඒ මුළු ලෝක ගෝලයේ වටේම මේ අඳුර බලපාලා ඒ අවුරුද්දක් විතර යනකම් මුළු ලෝකේම අඳුරු කලාපයක් විදිහට තමයි දැකලා තියෙන්නේ. එතකොට ඒක කියවෙනවා, වාර්තා වෙනවා යුරෝපයේ, කියන්නේ එංගලන්තයේ පැත්තේ වගේ ගත්තාම. එතකොට එංගලන්ත ගැන කියන්න බෑ. මට දැන් කියවුණේ සාපේ තමයි ඌ ලංකාවට අල්ලගත්ත එකේ සාපේ තමයි එංගලන්තේ රැඳුනේ කියලා අපේ කට්ටිය කියන්න බැරි නෑ. එංගලන්තේ අහසේ ඒ වගේ දම් පාට නිකන් අමුතු පාටක් ලෝක ඉතිහාසෙ කවදාවත් දැකලා නෑ. ඒ කියන්නේ ඉර බැහැගෙන යන වෙලාවට අර අපි රාස්සි ගියවුව කියලා කියන්නේ ඒ වගේ රාස්සි ගියවුවක් ඒගොල්ලෝ කවදාවත් දැකලා තිබුණ නෑලු ඒ 1816 අවුරුද්දේ වගේ. ඉතින් ඒක නිසා ලෝකයේ මෑත ලෝකයේ සීතලම දශකයේ විදිහට ගණන් ගන්න 1816 15 ඇතුළත් මේ දශකය. ඉතින් ඒක තමයි ලෝක ඉතිහාසය ගැන තියෙන වැදගත්ම දේ. නමුත් ලංකාව කිට්ටුව ඉන්දුනීසියාවේ මේ පිපිරීම ගැන අපේ ලංකාවේ සඳහන් වෙලා මම නම් දැක්කේ නෑ. නමුත් ඉන්දියාව සඳහන් වෙන්නේ මෙහෙමයි. ඉන්දියාවේ දැඩි සීතල ඇවිල්ලා තියෙනවා. එතකොට බටහිර බෙංගාලය, ඔකොල දන්නවා ඉන්දියාවේ ලෝක සීතලම ගත්තාම අර බෙංගාල බොක්කෙක්ට උඩින් තියෙන්නේ බංග්ලාදේශයේ ඒ වගේ. ඒක බංග්ලාදේශයේ කැඩලා තිබුණා 1815 වෙනකොට. එතකොට බටහිර බෙංගාලයට හිම වැටෙනවා. ඒ කියන්නේ ගංගා නම් ගඟේ මොයකට කිට්ටුවනේ බටහිර බෙංගාලය කියලා කියන්නේ නේද? කල්කටාව එහෙම තියෙන්නේ. ඒ ප්‍රදේශයට පාව හිම වැටෙනවලු. සාමාන්‍යයෙන් වෙන්න බැරි දෙයක් ඒක. ඒ වගේ තමයි ලංකාවේ නූරිලි ප්‍රදේශයට හිම වැටුණා වෙන්න පුළුවන් 1816 අවුරුද්දේදී. ඒ කියන්නේ ලෝකෙට මෙච්චර මේ සීතල බලපෑවනම් බොහෝ දුරට ලංකාවේ හිම වැටුණා වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා 1816 අවුරුද්දේදී. සමහර වෙලාව අපේ කට්ටිය ඒකත් කිව්වද දන්නේ නැහැ. මේක මේ සාපේ තමයි සුද්ධ අපි වල්ල ගත්ත නිසා නේද? එහෙම ඒව කියන්න බැරි නෑ. නමුත් ඇත්තටම මෙන්න මේ සුපර් වුල්කානෝ එක පිපිරීමෙන් ඇතිවෙන බලපෑම කොච්චර ප්‍රබලද කියන තමයි මම මේ 1815 තම්බෝරා ගිනිකන්දේ මෙතෙක් ඉතිහාසයේ ලිඛිත ඉතිහාසයේ වාර්තාගත වෙන ප්‍රබලම භූමිකම් නැත්නම් මොනවාද මේ ගිනිකන්ද පිපිරීම සම්බන්ධයෙන් ගැන මම කිව්වේ. ඉතින් අපිට මේ ලොකු අවධානමක් තියෙනවා
නාපොලි නගරය සම්බන්ධව තියෙන මේ කම්පි ෆිලෙග්‍රි පිපිරීම සිදු වෙලා ලෝකයේ අනාගතයේ සිදු වෙන්න පුළුවන් භයානකම ස්වභාවික විපත එවිය හැකි බව. ඒකට හේතුව තමයි එහෙම පිපිරීමක් වුණොත් අර ඉන්දුනීසියාවේ තම්බෝරා පිපිරීමෙන් වගේ අවුරුදු ගණනාවක් යනකම් ඒ බලපෑම මුළු ලෝකයේම සියලු කාලගුණික දත්ත උඩු යටිකුරු හරවන ජීවත් වෙලා හිටියත් ජීවත් වෙලා ඉන්න අයට ඉතාම දුෂ්කර කාලවක වානුවකට මුහුණ දෙන්න සිද්ධ වෙන හිතාගන්න බැරි විදිහේ ස්වභාවික විපත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම වගාපාලු වෙලා නේද ලෝකේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් නොවේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. මම මීට කලින් ලංකී මමයි දෙන්න විසුවේස් ගිනිකන්දේ ආවාටයේ වටේ ඇවිදින ගමන් මං හිතන්නේ මේ වගේ පිපිරීමක් වුණොත් විසුවේස් කන්දට ආයේ කවදාවත් කාටවත් යන්න හම්බ වෙන්නේ නැහැ. අපේ પરම්පරා දෙක තුනක් යනකම් නැවත විසුවේස් පලාතේවත් කාටවත් යන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මමයි ලංකී දෙන්න නම් ඔන්න විසුවේස් යන්තම් ගිහිල්ලා බලලා ආවා. ඒ නමුත් අනාගතේ කවදාවත් මේක සිද්ධ නොවේවා කියලා තමයි ප්‍රාර්ථනාව. මම විසුවේස් කන්ද උඩින්දගෙනත් මේ ප්‍රාර්ථනාව සිද්ධ කරා. එතකොට මම කම්ප්ලෙක්ටි ගැන ලොකු අවබෝධයක් මට තිබුණ නැහැ. මේ විසුවේස් යන කන්ද ගැන තමයි තියුනේ. විසුවේස් කිනි කන්ද කොවිලාවේ හරි පුරුවොත් ක්‍රිස්තු වර්ෂ 79 වගේ පිපිරීමක් ආවත් අංක 5 ආකාරයේ පිපිරීමක් ආවුණත් සිදුවෙන හානිය නාපොලි නගරයට සුවිශාලයි. මොකද ලෝකයේ නගරයක් මැද්දේ පිහිටලා තියෙන එකම ගිනි කන්ද තමයි. ඒ වගේම ගිනි කන්දක් උඩ ජීවත් වෙන එකම ජනතාව තමයි ඉතාලියේ නාපොලි. ලෝකේ කිසිම තැනක ගිනි කන්දක් උඩ මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ ඉතාලියේ නාපොලි හැර. ඉතින් ඒ නිසා ඒක ඉතාම භයානක තත්ත්වයක්. ඒක මම මේ විසුවිස් කිනි කන්ද උඩදී මම ලංකී මාය දෙන්නේ කැවි උඩ ඇවිදිද්දී අර දුම් ගුලි පිට වෙනව පේනවා අපිට අර ආවාට ඇතුලේ. ඒව දිහා බල බල හීන මැව්වා. අනේ අම්මේ මේ විසුවිස් යෝදයෝ උඹ නම් ඔහොම නිදාගෙන හිටපන්, නැගිටින්න නම් එපා මේ ආත්මෙට කවදාවත් ආපහු. උඹ නැගිට්ටොත් අපි මුළු ලෝකයටම ඒ බලපෑම එනවා. ඉතින් සාල අනතුරකට මුණ දෙන නැවතත් මං ඉල්ලනවා මේ ඉතාලියේ දැන් ඊයේත් මම ගොඩක් වීඩියෝ බැලුවා ජර්මන් භාෂාවනුත් ඉතාලි භාෂාවනුත් ඉංග්‍රීසි භාෂාවනුත් භාෂා තුනෙන්ම නිකුත් වෙච්ච වීඩියෝ ගොඩක් මම රෑ නිදිමරාගෙන ඊයේ බැලුවා. මේක තරම් භයානක අනතුරක් නිසා ඒ සියලු ඒවයි කිව්වේ පණික් වෙන්න එපා, කලබල වෙන්න එපා. නමුත් මේක මිනිස්සු දැනුවත් කිරීම වැදගත් නිසායි මේක දැනුවත් කරන්න කියලා තමයි ඒගොල්ලෝ හැම වර්තාවකම කියන්නේ. මොකද මිනිස්සු හරි ඉක්මනින් කලබල වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලංකාවෙත් කවුරුවත් මේකට කලබල වෙන්න එපා. විශේෂයෙන් නාපොලි නගරයේ ඉන්න ලාංකික කලබල වෙන්න එපා. එකම ඉල්ලීම කරන්නේ ඕගොල්ලෝ හැමෝම ප්‍රවෘත්ති ගැන අවධානයෙන් ඉන්න, නිකන් චොකා බයිලි විතරක් අහන්න එපා. ඉතාලි ප්‍රවෘත්ති විශේෂයෙන් නිතර බලන්න. ඒ ප්‍රවෘත්ති වල කියන දේවල් වලට අනුගත වෙන්න. එතකොට ඉතාලියේ තමන් අඳුරන කියන ඉතාලි ජාතිකයන් හා මේ ගැන සාකච්ඡා කරන්න. ඒගොල්ලන්ගෙන් ඔයාලට ගොඩක් තොරතුරු ලැබෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අපිට වඩා හුඟක් වෙලාට මේ ගැන අවධානයෙන් ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා අපිට වඩා. ඒ නිසා ඒගොල්ලෝ කියන දේවල් වලට අහුම්කම් දෙන්න. ඒ නිසා නිතරම සාකච්ඡාට වාදනය ගන්න කියලා කියනවා. ඒ වගේම අලුත් තොරතුරු මොනවා හරි නාපොලි ප්‍රදේශයේ ඉන්න අය මේ ගැන දැනුවත් නම් ඒ අය මං ඉල්ලනවා කමෙන්ට් වලින් දාන්න. අනිත් අයටත් දැනුවත් වෙන්න පුළුවන් විදිහට ඔයාලගේ ප්‍රායෝගික ඕලුව අත්විඳපු දේවල් තියෙනවා නම් නාපොලි පහුගිය දවස් ටිකේ වෙච්ච පොඩි පොඩි භූචලන වලින් ඒ අත්දැකීම් පිළිබඳව මේ වෙන්නේ. ඒ වගේම නාපොලි නගරේ හැමෝටම විශේෂයෙන් මම දැක ඊයේ නාපොලි නිවුස් වල අනතුරු ඇඟෙව්වා. කොහේ හරි ගෙදරක බිත්ති පුපුරනවා නම්, බිත්ති ඉරි තලනවා නම් ඒව ගැන වහාම දැනුම් දෙන්න කියලා ඊයේ නිවේදනය නිකුත් කරා නාපොලි නාගරිකය. ඉතින් ඒ මොකද බිත්ති ඉරි තලනවා නම් ඒක භයානක පෙරනිමිත්තක්. මොකද ඒක හොඳම උදාහරණ තමයි පහුගිය දවස්වල අයිස්ලන්තයේ රේක්ජානෙක් නගරයේ අර රේක්ජාවික් අගනුවර කිට්ටුව තියෙන ග්‍රින්දවික් කියන නගරයේ පුරා පොළොවේ පිපිරීම් ආවා. ඒ පිපිරීම් වලින් තමයි ඒගොල්ලෝ අනුමාන කරේ බරපතල විදිහේ ගිනිකඳු පිපිරීමක් සිද්ධ වෙන්න ළඟයි කියලා. එතකොට ඒගොල්ලෝ ඒ නගරයෙන් මිනිස්සු ඉවත් කරා. මිනිස්සු ඉවත් කරාට පස්සේ තමයි ගිනිකඳ පුපුරන්න ගත්තේ. දැන් මාස ගානක් තිස්සේ අද වෙනකුණුත් ඒ ගිනිකඳේ ලාවා ගලමින් පුපුරනවා. ඉතින් කොහොම නැත්නම් අර රේක්ජාවික් අගනුවර ඉඳලා බොහොම ගුවන්තොටුපළ පේන මානේ තමයි මේ ගිනිකඳු පිපිරීම තියෙන්නේ. ඉතින් ඒක අනතුරු වලක් අනතුරෙන් මිනිස් ජීවිත හානි වීම වලක්වා ගන්න පුළුවන් වුණා. ග්‍රින්දවික් නගරයෙන් මිනිස්සු අර ඉරිතැලෙන්න පටන් ගත්තාම ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම නාපොලි නගරයේ යම් ඉරිතැලීමක් සිද්ධ වුණොත් වහාම ඒගොල්ල පටන් ගන්නේ මිනිස්සු ඉවත් කිරීම. එහෙම දෙයක් වෙනකම් අවුලක් නැතුව බය නැතුව ජීවත් වෙන්න
සමහරට මේ පිපිරීම් ජාලය හොම්ම මැකිලා යට වෙලා ගිහිල්ලා ආයි අවුරුදු 10 ගානකට පස්සේ ආපහු මතු වෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට කලබල වෙන්න දෙයක් නැහැ කියලා තමයි ප්‍රවෘත්ති වලින් කියන්නේ. ඉතින් ඕන ලංකාවේ ඇයට ලෝකයේ සිදුවෙන්නට નિયમિત ඉදිරි භයානකම ස්වභාවික විපත ගැන කිව්වා. ඉතින් මම හැමෝගෙම ඉල්ලනවා මම වෙන වීඩියෝ වගේ නෙමෙයි මේ වීඩියෝව අවසාන වෙනකන් නරඹපු හැමෝගෙම ඉල්ලනවා මේක දන්න හැමෝටම ෂෙයා කරන්න. මොකද කාගේ හරි ජීවිතයකට සහනයක් වෙන්න පුළුවන් කාගේ හරි ජීවිතයක් බේරෙන්න පුළුවන් මේ දැනුම ලැබිලා තිබීමෙන්. මොකද මේක ලෝකයේ සිදුවෙන්න નિયમિતව තියෙන භයානකම ස්වභාවික අනතුර. ආයෙත් ප්‍රාර්ථනා කරනවා මේක සිදු නොවේවා, 100%ක්ම සිදු නොවේවා. මේ අනතුරු එහෙම්ම යටපත් වෙලා අනේ ඕගොල්ලෝ ආපහු නිදා ගන්න තත්ත්වයටපත් වේවා කියලා පොළොවට කිලෝමීටර් 8ක් යට තියෙන අර මැග්මා ගුලියට වැඳලා කියනවා. අයිබෝවන්.